දුරක් දුවලා නවතනකොට අපි සාමාන්‍යයෙන් ඒ එන්ජින් රේස් එක එන්ජින් අයිඩල් ස්පීඩ් එක නෝමල් වෙලා තප්පර සාමාන්‍යයෙන් 30ක්වත් නෝමල් ධාවනේ වුණාට පස්සේ තමයි මේ එන්ජින් එක නවත්තන්න ඕන. නැත්තම් ඒකෙන් හානිය සිදු වෙන්නත් පුළුවන් කියලා හිතන්නත් පුළුවන්. අනිත් කාරණය තමයි මේ ක්ලච් එක සාමාන්‍යයෙන් අඟල් දෙකක්වත් නිදහස් ප්‍රමාණය. ඒ කියන්නේ ප්ලේ එක අඟල් දෙකක්වත් තබා ධාවනය කිරීම තමයි වඩා යෝග්‍ය වන්නේ. මොකද ඔබට දැන් පේන ඇති මේ අඟල් දෙකක්වත් ප්ලේ එක තියලා ධාවනය කිරීම තමයි යෝග්‍ය වන්නේ. ඊළඟ කාරණය තමයි මැනුවල් රථයක් නම් සාමාන්‍යයෙන් ගිය මාරු කළ පසු ක්ලච් එකට අඩිය තබා ධාවනය කරන්න පුරුදු වෙලා ඉන්නවා ගොඩක් ඩ්‍රයිවර්ස්ලා. සාමාන්‍යයෙන් ජී දෙක මාරු කළා ක්ලච් එකට අඩිය තියාගෙන තමයි ඇක්සලරේට් කරගෙන යන්නේ දිගටම. ඒක නොකළ යුතු කරුණක්. මොකද එතකොට නිදහසේ එන්ජින් එකේ කාර්ය කරගැනීමට හැකියාවක් නැති වෙනවා. ඒට අමතරව මැනුවල් රථයන් නම් ක්ලච් එක සාමාන්‍යයෙන් ස්ලිප් කරනවා කියලා දැනගත් පසුව ක්ලච් එකේ ප්ලේ එක, ඒ කියන්නේ නිදහස් ප්‍රමාණය ක්ලච් ප්ලේ එක පරීක්ෂා කරලා සාමාන්‍ය සීරු මාරුවට ඇඩ්ජස්ට් කරන්න ඕන. එහෙම ඇඩ්ජස්ට් කරන්න බැරි නම් වහාම ක්ලච් ප්ලේට් මාරු කරන්නට ඕන. මොකද එයින් ආරක්ෂාව සඳහා මේ කියන්නේ බ්‍රේක් වල ආරක්ෂාව සඳහා සහ එන්ජින් එකේ ඒ කන්ට්‍රෝල් කිරීම සඳහා ඒ අවශ්‍ය යුනිට් එක මේ ඕන නිසා. ඒට අමතරව සාමාන්‍ය ඔටෝමැටික් ගිය පද්ධතියක් නම් ඒ අවශ්‍ය ඔබගේ මොන හරි ගැටලුවක් අවශ්‍ය තියෙනවා නම් අපගේ වාසනාකයා එකේ ඉන්නවා, එහි සුපර්වයිසර් ෆර්ඩිනන්ඩස් මහතා. ඉතින් එයාව ඇමතුවත් පුළුවන් එතකොට ඔයගොල්ලන්ට අවශ්‍ය මේ ඒ උපදෙස් ලබා ගන්නට. ඉතින් ඔයගොල්ලන්ගේ ඕනෑම උපදෙසක් අපගේ වාසනාකයා හොට්ලයින් එකට ඇමතුවොත් ඔයගොල්ලන්ට ඒ අවශ්‍ය උපදෙස් ලබා ගැනීම හැකියි. ඔබට පිටුපසින් පේනවා ඇති කේතරම් ප්‍රමාණයක් මේ ඉන්න ස්ථානයේ ලොරි රථ තියෙනවද කියලා. දැන් සාමාන්‍යයෙන් කොයි ආකාරයෙන්ද සම්බන්ධ කරගන්නේ, කොයි ආකාරයෙන්ද සියලු විස්තර කෙනෙකුට දැන කියා ගන්න පුළුවන්කම තියෙන අවසන් වශයෙන්? ඔව්, ඇත්තටම අපගේ අංගනේ ලොරි රථ පමණක් නෙමෙයි, සාමාන්‍යයෙන් වාසනා ශ්‍රී ලංකා කියන්නේ රථ වාහන ලංකාවේ භාවිතා වෙන රථ වාහන වලින් 100%ම අපමාණනය කරන සමාගමක්. ඉතින් ඒක නිසා ඕනෑම වර්ගයේ රථයක්, ඒ කියන්නේ කාර් වලින් පටන් ගත්තාම, බඩි වෑන් වලින් පටන් ගත්තාම, ලොරි රථ, එතකොට බූම් ට්‍රක් රථ, එතකොට ට්‍රක් රථ, එතකොට වෑන්, පැසෙන්ජර් වෑන්, මේ දැන් ඉදිරියේදී ඔයගොල්ලන්ට අපිට ගෙන්නට හැකියාව ලබා දීලා තියෙනවා පොඩි බඩි ට්‍රක් රථ. ඉතින් මේ හැම දෙයක්ම අපගේ අංගනේ තියෙනවා. ඉතින් වැලිසර අංගණයට ඉතින් අපි මතක් කළොත් ඔයගොල්ලන්ට එන විදිහ අපි ඒ කියන්නේ නැරඹීමට පැමිණෙනවා නම් අංක 310 මේගම් පාර වැලිසර කියන ලිපිණියේ, ඒ කියන්නේ කඳාන ටවුන් එකට බස් හෝල් 3ක් විතර කොළඹ පැත්තට වෙන්න. ඒට අමතරව අපගේ අපව දුරකථනයෙන් අමතනවා නම් 011-224-1333 යන අපගේ හොට්ලයින් එකට ඇමතුවොත් විස්තර ලබා ගන්නට පුළුවන් අලෙවියන් සේවිත යොමු වීමෙන්. ඒට අමතරව අන්තර්ජාලය හරහා අපේ පිටරට ඉන්න අපගේ පාරිභෝගිකයන් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අපි එක්ක සම්බන්ධ වෙනවා නම් පුළුවන් www.vasanatrading.com හෝ www.trademe.lk කියන අපගේ විද්‍යුත් තැපෑලට යොමු වීමෙන් අපගේ යාඩ් එකේ තියෙන සියලුම විස්තර ලබා ගැනීමට. ඉතින් වාහන කිව්වොත් එහෙම වාහනේ
නීලක අපි හැමදාම කියන දෙයක් තමයි වාහනය විකුණලා අපි නිකන් ඉන්න සමාගමක් නෙමෙයි. ඉතින් අපි අපගේ තේමාව වන්නේ වාහන විකිණීම් අලෙවීම් පසු 100%ක් හොඳ සේවයක් ලබා දීම. ඉතින් ඒක කරන්නට අපට ශක්තිය ලැබිලා තියෙනවා. මොකද අපේම කියලා සර්විස් සෙන්ටර්, ස්පෙයාර් පාර්ට් ෂොප්, එතකොට වර්ක් ෂොප්, එතකොට ඒ දැනුම තියෙන සේවක මණ්ඩලයක් ඉන්නවා. ඉතින් මේ හැමගේම තියෙන අත්දැකීම් සහ අපගේ ගෞරවනීය අධ්‍යක්ෂ මණ්ඩලයේ කියන්නේ බොහෝ අත්දැකීම් තියෙන අය. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ ඒ හැම දෙනාගේම අත්දැකීම් තුළින් ඕගොල්ලන්ට පුළුවන් අපෙන් සේවයක්, ඉහළම උපරිම සේවයක් ලබාගෙන ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය, ඒ කියන්නේ වාහන අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීම. අද දවසේ අපි ඔබට ලොරි රථ පිළිබඳව කතා කළා. ඒ නිසා අපිට මේ කතා කරපු දේවල් එක්ක ඔබට පුළුවන්කම තියෙන වාසනාවට ශ්‍රී ලංකාවට එන්න, ඇවිත් ඔබේ වාහන සීනේ සැපය කරගන්න අවශ්‍ය ආකාරයට. ඒ නිසා නුවන් තමයි අද මාත් එක්ක කතා කළේ. නුවන් ගොඩාක් ස්තුතියි. බොහොම ස්තුතියි නියට. අපිට හැකියාවක් ලැබුණා ඔබට වාසනාව ශ්‍රී ලංකාවට එකතු වෙලා වාසනාව මෝර්ෂෝ ඉදිරිපත් කරන්න. ඒ නිසා සෑම සතියකම අපි ඔබට වාසනාව මෝර්ෂෝ රැගෙන එනවා. ඉතින් ඒ ආවේ ඔබට ඔබේ වාහන සීනේ සැපය කරන්න නිතරම ඔබට අත්වලක් සපයන. ඒ නිසා ඔබ හොයන වාහනේ කුමක් වුවත් ඔබට වාසන ශ්‍රී ලංකායතන හරහා ඒ සියලු වාහන ගන්නට හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඉතින් අදට සමුගෙන යනවා ලබන සතියේ අනිවාර්යයෙන්ම. හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් රථ හඳුන්වා දෙන ප්‍රමුඛයන්ගෙන් වාහනයක් මිලදීගෙන ඔබත් සාඩම්බර හිමිකරුවෙකු වී හඳුන්වා දෙනට අභිමානයක් ලබා දෙන්න. වාසනා අසමසම සේවා, වාසනා ස්පීඩ් සර්විස්, වාසනා මෝටර් ගරාජ්, වාසනා ස්පෙයාර් පාර්ට්ස්. හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් රථ හඳුන්වා දෙන ප්‍රමුඛයෝ වාහන ලොවේ අනාගතය අද උදා කරන වාසනා ට්‍රේඩින් ලංකා, නම්බර 210 මීගමුව පාර නාගොඩ කඳාන. වාසනා මෝටර් ෂෝ ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය. වැලිසර වාසනා ට්‍රේඩින් ලංකා සමාගම. අද දවසෙත් අපි සූදානම් සුපුරුදු පරිදි වාසනා ප්‍රෙඩි ලංකායතනයත් එක්ක ඔබට වාසනා මෝටර් ෂෝ රැගෙන එන්න. ඔබ දන්නවා ලංකාවේ කීර්තිමත් සමාගමක් හැටියට වාසනා ප්‍රෙඩි ලංකායතනය සෑම විටම ඔබට හොඳ වාහනයක් ලබා දෙන්න සෑම විටම කටයුතු කරන ආයතනයක්. ඒ නිසා ශිෂ්‍යල් අංගන වලින් සමන්විත වාසනා ප්‍රෙඩි ලංකායතනය අද දවසෙත් ඔබට වාහන පිළිබඳ අවබෝධය ලබා දෙන්න සූදානම්. ඒ නිසා හොඳම වාහනයක් හොඳම විදිහට ගන්න පුළුවන් හොඳම තැන හැටියට තමයි වාසනා ප්‍රෙඩි ලංකායතනය හඳුන්වන්නේ. මේ දිනවල විවිධ වාහන ගොඩක් දකින්නට තියෙනවා. ඒ නිසා ඔබට මම හිතනවා කැමති වාහනයක් කැමති විදිහට ගන්න පුළුවන්. කාර් එකේ ඉඳලා ට්‍රක් රථය දක්වාම වාහන තියෙනවා. ඒ නිසා මෙහි තියෙන විශේෂත්වය ඒකයි. ඕනිම වාහනයක් ගන්න පුළුවන් පසුබිම තියෙනවා. බස් රථයක්ද, වෑන් රථයක්ද, කාර් එකක්ද, ටිපර් එකක්ද, ක්‍රූ කැබ් එකක්ද,
මේ කියන ඕනිම වාහනයක් තියෙනවා ඉලෙක්ට්‍රික් වාහනයක්ද හයිබ්‍රිඩ් වාහනයක්ද මේ කියන ඕනිම වාහනයක් ගන්න පුළුවන් කම තියෙනවා ඒ නිසා ආවට පස්සේ ඔබට බලන්න පුළුවන් වාසන රෝඩ් ලංකායතනයේ තියෙන වාහන අංගන වලට ගිහිල්ලා එහි තියෙන විශේෂත්වයන් ඉතින් ඒ නිසා අද දවසේ සූදානම් අපි වාසනා මෝටර් ෂෝ මේ ආකාරයට ඉදිරිපත් කරන්න එන්න බලමු කොහොමද අද දවසේ වාහන වල තත්ත්වය කියලා කියන ඔබට වාහනයක් ගන්නකොට ඒ පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ ඒ පිළිබඳව දැනුවත් වෙලා ඉන්න එක ඔබට වාසි සාගතයි කියලා. ඒ නිසා වාසන ශ්‍රී ලංකාවේදී ගොඩක් වෙලාවට වාහනයක් අලෙවි කරනම පමණක් නෙවෙයි ඒට යහගේ කාර්යතාවයක් නිතරම කරන්නට කළමනාකාරීත්වය නිතරම උත්සාහ කරනවා. ඒ නිසා තමයි සෑම සතියකම වාගේ කළමනාකාරීත්වය නිතරම සූදානම් වෙන්නේ ඔබට යම් අවබෝධයක් ලබා දෙන්න සහ වාසන රෙඩ් ලංකා ආයතනයේ තත්ත්වය සහ වෙළඳපොළ හැසිරීම මේ වගේ දේවල් පිළිබඳව නිතර ඔබව දැනුවත් කරන්න. ඉතින් ඒ නිසා අද දවසේ අපි කතා බහ කරන්න කල්පනාකාර අධ්‍යක්ෂතුමා අද දවසෙත් ඉන්නවා ඉන්දික සම්පත් ගණචුගේ මහත්මයා. ඉතින් විශේෂයෙන්ම අපි අද කතා කරන්න උත්සාහ කරනවා ගොඩක් වෙලාවට දැන් ඔබ දකිනවා මේ වෑන් රථවලට අපේ රටේ දැඩි ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ප්‍රවාහන ශේත්‍රයේ විවිධ අවශ්‍යතාවයන් වලට ආයතනයකට ස්ටාෆ් සර්විස් එකකට ටුවරිසම් වලට මේ වාගේ ගත්තොත් ගෘහයකට ගත්තොත් ගොඩක් දෙනෙක් විවිධ විවිධ ආකාරයෙන් තමන්ට අපේ රටට ගොඩක් අපේ මාර්ග පද්ධතියට ගොඩක්ම ෂූට් වෙන වාහනයක් හැටියට තමයි වෑන් රථය පිළිබඳව හඳුන්වන්නේ. ඒ නිසා මේ වනකොට අනෙකුත් ආයතන හා සංසන්දනය කළ බලනකොට වාසන රෙඩ් ලංකා ආයතනය තුළ සුවිශාල වූ වාහන වෑන් රථ ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඇයි මෙතරම් වෑන් සංඛ්‍යාවක්? ඒ වගේම කොයි ආකාරයෙන්ද වෑන් රථයක විශේෂත්වය වාසන රෙඩ් ලංකා ආයතනයෙන් තුලින් ගැනීමේදී සහ මේ පහුගිය කාලවකවානුවේදී වෑන් රථවල වෙළඳපොළ හැසිරීමත් එක්ක කොහොමද ඔබට ලබා ගන්න පුළුවන් මෙන්න මේ දේ පිළිබඳව? නිසා සුපුරුදු පරිදි කළමනාකාර අධ්‍යක්ෂතුමා ඉන්න අපි එතුමත් එක්ක කතා කළ බලමු. අයිබන් ඔබතුමාට. අයිබන් ඉලක. අර මම සඳහන් කළා වගේම මේ 2017 ඉඳලා එනකම්ම වෑන් රථ මේ වෙන විට වාසන් ශ්‍රී ලංකා ආයතනය තුල තියෙනවා. එයි වාසන් ශ්‍රී ලංකා ආයතනය මේ වෙනකොට ප්‍රමුඛත්වයක් ගත්තේ වෑන් රථ බඩි වෑන් රථේ ඉඳලා මේ දක්වා එන්න මෙතරම් කලෙක්ෂන් එකකට යන්න. ඔව් නිලක ඇත්තටම අපි පහුගිය අයවැයෙන් යම් කිසි සහනයක් හම්බුණා මේ වෑන් රථ සඳහා. ඇත්තටම මේ ඩීසල් වෑන් රථවලට ලොකු සහනයක් ලැබුණේ නැහැ. උනට පොඩි වෑන් රථ සඳහා ඉස්සෙල්ලා ගේන්න බැරි තත්ත්වයක් තිබුණා. මිනි කැප් වෑන් රථවල ගේන්න පුළුවන් වුණා. ඉතින් අපි ඒකත් එක්ක අපි මේ තියෙන වෙළඳපළේ බදු විහ ප්‍රතිවිහ වෙළඳපළ හැසිරීමත් එක්ක තමයි නීලක අපි ඇත්තටම හැම කටයුත්තක්ම අපි සිද්ධ කරන්නේ. ඒකත් එක්කම නීලක අපි කියන්න ඕනේ අනිත් පැත්තෙන් මේ දැන් ඩීසල් වෑන් රථ සෑහෙන ප්‍රමාණයක් අපි ළඟ තියෙනවා. ඉතින් ඒක දැන් මේ අපේ ආයතනයේ තියෙන ශක්තියත් එක්ක කරනවා මිසක් මේ වගේ දෙයක් ඇත්තටම අන්තිම වෙළඳපළ තත්ත්වයත් එක්ක කරන්න හරි අමාරුයි. මොකද නීලක අපේ ආයතනයේට අපි මම මුලිනුත් කියලා තිබුණා අපි මේ විවිධ ශාකවල් ගොඩක් තියන්න තු අපි එක තැනක ඉඳන් වැඩ කරන්න කියලා. ඉතින් ඒ වගේ වෙලාවකට අපි හම්පාරේ හරි දුර පාරිභෝගිකයෙක් ආපුවම ඔහොම හරෝල යවන්න බෑ. අපි මේ ලාභ ගැනීම හිතලා ඉතින් ඒක නිසා අපි විවිධත්වයක් ඇති වාහන ආයතනය තියෙන්න ඕනේ. ඉතින් ඒකදී අපි සාමාන්‍ය වෑන් රථ යම් කිසි ප්‍රමාණයක් ආනයනය කරලා තියෙනවා. ඉතින් මේ කාලේ මේ බැංකුවල පිරිවැය ඔක්කොම ගත්තාම වාහනයක් ඇත්තට මේ වෑන් එකක් ඉක්ුණන්නේ මේ පිරිවැයට වැඩි අඩුවෙන්. ඉතින් මේ වගේ බොහොම නරක වෙළඳාම කැසිරෙන කාලයක් මේක. එහෙම කියලා ඒ වුණත් නීලක මේ වගේ කාලවල අපි අත්දැකීම් පසු කරලා තියෙනවා. ඉතින් මේ වගේ කාලයකටත් අපි ඔරොත්තු දෙන විදිහට අපි ආයතනය ශක්තිමත් අපි තියාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ තියෙන ඒ වාසිය තමයි අපි අවස්ථාවේ පාරිභෝගිකයෙක්ට ලබා දෙන්නේ. මම හිතන ලංකාවේ සාමාන්‍ය දකින්න පුළුවන් වාහන ඉක්ුණ අලෙවිසල් මම 15ක 20වත් වෑන් රථයක් දැක ගන්න හරි අමාරුයි. ඒක මේ වෑන් රථ මේ වෙලේ පිරිවැයත් එක්ක විකුණන්න තියෙන අපහසුතාවය. ඉතින් ඒකට නීලක මේ අපි ඒ වුණා වුණත් අපි තියෙන සිවිසිස සේවාන් සම වස්නක්යා සේවාන් සමග අපි මේ වෑන් රථ ලබා දීමේ කාර්යය කරන සුපජීල් වෑන් රථ විශාල ප්‍රමාණිකුත්
සංචාරක ව්‍යාපාරය සඳහා හයි රුපියන් රට ප්‍රමාණිකුත් බසුත් තියෙන අපේ සීට් 50 විශාල බසුත් අපේ සාමාන්‍ය සීට් 26 ඉස්සෙන් බසුත් තා සීට් 33 බසුත් දැන් තියෙනවා. ඉතින් මේ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය සහ විවිධ ප්‍රවාහන කටයුතු අවශ්‍ය ඒ වෑන් රථ අපේ ළඟ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි නිලක ඇතිතරම් තොග අපි මිනි කැබ් වෑන් රථ තියෙනවා. ඉතින් මේ අංශයෙන් අපි බොහොම සන්නද්ධව කටයුතු කරන ඒ වගේ හයිබ්‍රිඩ් රථ ඉතින් නිලක මේක සමහරක් කාලකට මේ ලාභයෙන් බලන්න බෑ. මොකද අපි මේ පාරිභෝගිකය ගැන හිතලත් වැඩ කරන්න වෙනවා. මොකද කෙනෙක් ආවොත් මෙතනට හැරිලා යන තත්ත්වයක් උදා කරන්න ඇති තත්ත්වයට අපි ඒක සංකලනයක් එක තමයි වාහන තියාගන්නේ. ඇත්තටම නිලක අපි කියනවා අපි මේ ලාභ තකාම කරනවා නම් අපිට මේ කාලේ විකිනන වැඩිම ලාභ ගන්න පුළුවන් වාහන ටික විතරක් කරනවා තියෙවත් අපිට විකුණන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වෙ මතනම අපි ගිහිල්ලා නැහැ. මොකද නිලක සමහරක් වෙලාවට මේක අපේ යම්කිසි විවිධත්වයක් මත අපි ඇත්තටම සන්තෝෂයක් කියන්නේ මේ පහුගිය අවුරුදු දෙක පුරාට අපේ අලෙවි කරන ප්‍රමාණය වාහන අකණ්ඩව අපි පාත්කගෙන තියෙන වාසනක්යා සේවාස අපේ ඉන්නේ පාරිභෝගික නිසා හැබැයි තියෙන වෙළඹල රටාව සහ පිරිය වැඩි වීම සුළු ව්‍යාපාර කිරීම අපහසුතාවක් තියෙන එක වෙනම කතාවක්. ඉතින් ඇත්තටම නිලක අපි විශ්වාසය තියලා තියෙන අපි පාරිභෝගික අපි ගැන ඒක අපි දිගින් දිගට නේද මම හිතන අද අපේ වැසටන් බලා ගන්න පුළුවන් වෑන් රථ ගැන වැඩි විස්තරයක්. ඉතින් අපිට ඔබට අවශ්‍ය නම් සුපජීල් වෑන් රථය ඇතර මම නම් නීලක පුද්ගලිකව කියන සාමාන්‍ය ලක්ෂ 60කට 70කට මේ ඇක්සියෝ ඇක්වා මේ රේස් කාර් රථයක් ගන්නට වැඩිය ගෙදර පවුලේ පිරිස 5-6 දෙනෙක් ඉන්නවනම් වෑන් රථයක් ගැනීම තමයි ප්‍රායෝගික. ඉතින් ඒ වගේම තමයි වෑන් රථයක වෙළඳ වටිනාකමක් තියෙනවා. තමුන්ට හයර් එකක් මේ සංචාරක ව්‍යාපාරට දාන්න එහෙමත් පුළුවන්. ඉතින් ඒ කාර්යයෙන් දෙකටම සහ වෑන් රථයක තව තියෙන වටිනාකමක් තමයි දැන් එදිනෙදා කොළඹ කාර්යාලය සඳහා යනවා නම් නීලක වෑන් රථයක් ගෙනපෙන්නේ නැති බව ඇත්ත. ඒත් සාමාන්‍ය කොළඹින් බැහැර අයට මම හිතන්නේ ගෙදර වාහනයක් හිටි ඉස්සර ගොඩාක් ගත්තේ වෑන් රථ මේ තියෙන බදු ප්‍රතිහිවත් එකද ඒක වෙනස්ලා තින් ඉස්සර මම හිතන්නේ ගමේ කෙනෙක් ඇවිල්ලා සාමාන්‍ය මාතර අම්බලන්ගොඩ අනුරාධපුර කෙනෙක් කියලා කාර් එකක් ගන්න බොහොම කලාතුරකින් වෑන් රථයක්ම තමයි ගන්නෙ. ඒ වෑන් රථ මිලත් එකද අද වෙනස්ලා තින් ඒ වුණත් දැන් ආයේ පොඩි ප්‍රවණතාවක් අනිත් පැත්තට ගිහිලා තියෙනවා. ඒ වගේම නීලක අපි පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ කරන්න අපි සෑදී පැදින්න මිනි කැප් වෑන් රථවල අපි සීට් පෙළි දෙකක් දාලා ඒ වැලෝවිල් දාලා ඒ වගේම තව වර්ණවත් කරලා ලස්සනට අපි දෙන්න බලාපොරොත්තු හදලා දෙනවා. ඒ තුලින් කාර් එකක තියෙන පහසුකම් සහ ගෙදර තියෙන වැඩි පුර පිරිසක් ඉන්නවනම් 8 දෙනෙක් 9 දෙනෙක්ට බොහොම පහසුවෙන් යන්න පුළුවන් ඉතින් පොඩි වෑන් රථෙත් අපි වෙනස් ක්‍රීම් එක ලක් කරලා හදලා දෙනවා. ඉතින් මේ වගේ තුලින් තමයි අපි විශ්වාසින් දෙනාගෙන තියෙන පාරිභෝගිකය. ඉතින් අකණ්ඩව අපි වාසනාව ඇතරේ වෙළඳපොළ සත්‍ය කෙසේ වුණත් අපි මේ අත්දැකීම් රහිත බොහොමම දුර්වල කටයුතු කරන වෙළෙන්දන් සහිත ඉන්න තැනක සහ පාරිභෝගිකයන් විවිධ අපිට ඇත්තටම දවසකට හැමදාම ආරංචි වෙනවා කිහිප දෙයක් පණිවිඩ අපිට එක එක පාරිභෝගික ආදෝනාව. මොකද මේ වාහන සල්ලි ගත්ත ගෙනලා දුන්නේ රැවට්ටුව ආවට පස්සේ බොරු ගාණක් කියලා ඊට ලොකු ගාණක් කියලා. මොකද මේ වාහන ඕඩර් කරනවා බොරුවට ගාණක් කියලා අපි ළඟ තියෙන ගාණටත් අඩුවෙන්. ඊට පස්සේ ආවට පස්සේ මොකද උන් ආයෝජනය කළ ඉවරයි දැන්. ණයවර ලිපි අරින්න බදු ගෙවන්න සල්ලි ඔක්කොම. ආවට පස්සේ වෙන විකල්පයක් ඇත්තෙම නැ ගන්න වෙනවා. අපිට වැඩි වෙන රැවටින් වෙන්චා වැඩි. මම හිතන මම හොඳම දේ වාහනයක් ගන්න ආරක්ෂා සහිතව වගකීම් යුතු තැනකින් ගන්න. මම හිතන්නේ දැන් ඒ වගේ තත්ත්වයක් දැන් වෙළඳපොලේ තියෙන ගොඩක් රැවටින් ඒවෙන් වැළකිලා ඉතින් හොඳ වාහනයක් ගන්න ඕන අපි ළඟට එන්න. වාහනයක් කියන්නේ අපි යකඩ වලින් හදපු දෙයක්. ඒක අපිට ස්ථිරව පාවිච්චි කරද්දී ඒක අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වලට නිසි දේවල් උත්තර දීලා හරි විදිහට ඒක බලා ගැනීම වටිනාකම ඒක වාස්තනායතනය කරනවා නේද. මං හිතනවා තමන් යම් කිසි ආකාරයක උපයාගත් මුදලක මං හිතන්නේ ගොඩක් වෙලාවට වැඩි වටිනාකමක් දීලා ගන්න දෙයක් තමයි වාහනයක් සහ ගියක්. ඉතින් මේ දෙකේදී ගොඩක් දෙනෙක් ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණයක්. ඒ නිසා මේ සැලකිලිමත් වීමේදී තමන් ගන්න වාහනේ දිහා බලලා සෝසුසුම් හෙලනට වඩා විශ්වාසවන්තව විශ්වාස තැනකින් තමන් ගත්ත වාහනේ අරගෙන තමන් ඒ පරිහරණය කරන කාලය තුළ සැනසුම් හෙලන්න පුළුවන් තැනකින් වාහනයක් ගන්න නම් ඒක තමයි තන වඩා වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි කල්පනාකර අධ්‍යක්ෂතුමා සෑමට සෑම විටම වාසනාව ගෙන දෙන්නට පුළුවන් ආකාරයට වාසන ශ්‍රී ලංකා ආයතනය කටයුතු කරන්න සෑම විටම උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි අද දවසෙත් අපි ඒ පිළිබඳව කතා කළේ. මම හිතන්නේ මේ කතාව අහලා ඔබට පුළුවන් වාහනයක් ගන්න අදහසක් තියෙනවා නම් වෑන් එකකට අලුතෙන් යන්න අදහසක් තියෙනවා නම් ඇහිලා බලන්න 22 41 333 කියන දුරකථන අංකයටත් කතා කරන්න. බොහොම ස්තුතියි ඔබතුමාට.
හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් රථ හඳුන්වා දෙන ප්‍රමුඛයන්ගෙන් වාහනයක් මිලදීගෙන ඔබත් සාඩම්බර හිමිකරුවෙකු වී හඳුන්වා දෙනට අභිමානයක් ලබා දෙන්න. වාසනා අසමසම සේවා, වාසනා ස්පීඩ් සර්විස්, වාසනා මෝටර් ගරාජ්, වාසනා ස්පෙයාර් පාර්ට්ස්, හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් රථ හඳුන්වා දෙන ප්‍රමුඛයෝ. වාහන ලොවේ අනාගතය අද උදා කරන වාසනා ට්‍රේඩින් ලංකා, නම්බර 310 මීගමෝ පාර නාගොඩ කඳාන. අද අපි කතා කරන්නේ මොනවද? සෑම සතියකම අපි වාහනයක් පිළිබඳවත් කතා කරනවා, වාහනය පිළිබඳව දැනුවත් කරනවා. ඒ නිසා මේ